අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ විශේෂ සාකච්ඡාවක් අපි අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ නෙළුම් මාවත කාර්යාලයේදී අපි අද පැවැත්තුවා. සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සියලුම පළාත් නියෝජනය කරමින් අපේ සංසදයේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් අද මේ සාකච්ඡාවට සහභාගී වෙලා හිටියා. ඒ සාකච්ඡාවේදී අපි වර්තමානයේ පැවතිලා තියෙන දේශපාලන වාතාවරණය පිළිබඳවත් තියෙන දේශපාලන අර්බුද පිළිබඳවත් ඒ වගේම ඉදිරියේදී අපි දේශපාලන මොන ආකාරයට කටයුතු කර යාගිතු ආකාරය පිළිබඳවත් අපි දීර්ඝ වශයෙන් බොහොම වාද විවාද ඇතුව විශා දීර්ඝ වශයෙන් අපි මේ පිළිබඳව අපි සාකච්ඡා කරා. එහිදී අපි සාකච්ඡා වට කීපයකට සාකච්ඡා තීන්දුව කීපයකට අපිට එළඹෙන්න පුළුවන්කම ලැබුණා. ප්‍රධාන වශයෙන්ම දැන් අද තමුන්නාසලා දන්නවා පළාත් සභා විසුරුවල පළාත් සභා 6 කිනල කාලය අවසන් වෙලා තියෙනවා. අද මේ වෙනකොට සබරගමුව ඒ වගේම උතුරු මැද පළාත් සභාව වගේම නැගෙනහිර පළාත් සභාව ඇතුළු පළාත් සභා තුනක නිල කාලය අවසන් වෙලා මාස 15කට වඩා වැඩි කාලයක් වෙනවා. ඒ වගේම අනෙකුත් පළාත් සභා තුනක ඒ වගේම වයඹ මධ්‍යම සහ උතුරු කියන පළාත් සභා තුනේ නිල කාලය අවසන් වෙලා මාස 3කට ආසන්න කාලයක් වෙනවා. එතකොට මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ වෙනකොට දකුණත් ඒ වගේම බස්නාහිරත් ඒ වගේම මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ වෙනකොට ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වෙන්නට තියෙනවා. ඒසත් අපිට පේන්නේ නැහැ මේ වර්තමාන ආණ්ඩුව කිසිසේත් මේ මැතිවරණ පැවැත්වන්න බලාපොරොත්තු වෙන බවක් මැතිවරණ පවත්වන්න සූදානමක් තියෙන බවක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි සාකච්ඡා කළා දීප ව්‍යාප්ත හැටියට දීප් ව්‍යාප්ත ලෙස අපි පළාත් සභා මන්ත්‍රී සංසදයේ හැටියට ලංකාවේ දිස්ත්‍රික්ක පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ඒ වගේම මාධ්‍ය හමු පවත්වමින් ඒ වගේම විදේශ තානාපති කාර්යාලවලට මේ අවනඩුව ප්‍රකාශ කරමින් විශේෂයෙන් මැතිවරණ කොමසාරිස් මැතිවරණ කොමිසමට මැතිවරණ සභා කොමිසමේ සභාපතිතුමා ඇතුළු ඒ සියලුම මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට මැතිවරණය පැවැත්වීම සඳහා බල කිරීමටත් ඒ වගේම කඩිනමින් මැතිවරණ පැවැත්වීම සඳහා අපි ඒ සඳහා කළ හැකි සියලුම කරුණු කාරණා කරන්නටත් අපි දීර්ඝ වශයෙන් අද පළාත් සභා මන්ත්‍රී සංසදයේදී සාකච්ඡා කළා. ඒ වගේම එහිදී සාකච්ඡාවලදී කරුණු අතර ප්‍රධාන කරුණක් හැටියට ආපු කාරණාවක් තමයි ඒකමතිකව අපි තීන්දුවක් ගත්තා ඉදිරියේදී පළාත් සභා මැතිවරණය අපි මොන ආකාරයකට හෝ මොන උද්ඝෝෂණ කරලා හෝ මේ ආණ්ඩුවට බල කරලා තමුන්නාසලට මතකයි පහුගිය කාලේ පළාත් පාලන මැතිවරණය ලබා ගන්නට අපි අපිට ආණ්ඩුව නිකන් පළාත් පාලන මැතිවරණය දුන්නේ නැහැ. අපි විශාල උද්ඝෝෂණය කරලා බලහත්කාරයෙන් තමයි අපිට පළාත් පාලන මැතිවරණ අපිට ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ අපිට පේනවා අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියලා කියන හැමදාම මැතිවරණ අකුලවපු ආණ්ඩුවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවත් ඒ විදිහට තමයි කටයුතු කරන්න කියලා. ඒ නිසා අපි සිරු දුනත් එක්ක ඒකමතිකව තීන්දුවක් ගත්තා. අපි මොන කුමන ආකාරයට හෝ දාන්න පුළුවන් උපරිම බලය දාලා මැතිවරණක් ලබා ගැනීමට කටයුතු කරනවා වගේම එළමෙන මැතිවරණයේදී ස්ත්‍රීල ලෙසම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ කණ්ඩායම අපි සිරු දෙනාම සෑම දිස්ත්‍රික්කයක්ම පොහොට්ටුවෙන් ඒකමතිකව ඉල්ල යුතුයි කියලා අපි තීන්දුවක් අදා අපි ගත්තා. ඒ තීන්දුව අපේ සංසදයේ සිරු දෙනාම සම්මත කළා. අපි මැතිවරණයට ඉදිරිපත් වෙ යුත්තේ පොහොට්ටුවෙන් කියන ඉල්ලීම තමයි ඒ යෝජනාව තමයි ප්‍රධාන වශයෙන් අද සම්මත කරගත්තේ.